ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්තහ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි හැමදෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් net ධර්ම දක්ෂිනාව තුල දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ සපයමින් තමන් විසින් මේ බුද්ධ දේශනා ඉතාමත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන අතරම ලෝකවාසී ධර්මයට ප්‍රිය කරන බොහෝ දෙනෙකුට පහසුවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට හැකි වෙන ආකාරයට නෙත් ධර්ම දක්ෂිනාව තුලින් මේ ධර්ම දේශනාව ලෝකයේ පුරාම විසිරුවා හරින්න අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වයේ ලබාගෙන ලෝකයකට ධර්ම දාණය ලබා දෙන පින්වත් පිරිසක් අදත් අපට මුණ ගැහෙනවා අංක 231න් 1 දුම්රිය මාවත මහරගම ලිපිණේ පදිංචි අමරදාස පීරිස් දැරණියගල මහත්මයා සහ අචල අරුණ සාන්ත කියන පුතණුවරුන් වගේම සාගරිකා දියණිය සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රසික අංජන කියන පුතුන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස මේ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව net ධර්ම දක්ෂිනාව හරහා ගුවනට මුසු වෙන්නේ ගණන් කරන්න බැරි තරම් විශාල පිරිසක් මේ මනුස්ස ලෝකයේ අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. ඒ පින්වතුන් මේ තුලින් ධර්ම අවබෝධය ලබා ගන්නකොට ධර්මයේ පිළිබඳව හිත පහදවා ගන්නකොට ජීවිතයේ ධර්මානුකූලව හදා ගන්න උත්සාහ ගන්නකොට ඒ තුලින් ලැබෙන අනන්ත අප්‍රමාණ වානිසංස මේ උතුම් පින්කම සිද්ධ කරන ඔබ අපි හැම දිනාට මේකසේ ලැබෙනවා. මේ උදාවන උතුම් මානිසංශ දෙවියන්ටත් අද මේ පින්කමට දායකත්වයේ දරන ඒ නම් සඳහන් කළ පින්වත් සියලුම දෙනාටත් ඒ පින්නතුන්ගේ නමින් මිය පරලව යන්ට දුන සියලුම ඥාති මිත්‍රාදීන්ටත් අපි හැම දෙනාටම මෙලව ජීවිතයේ යහපත පිණිසත් ධර්ම අවබෝධයේ පිණිසත් පරලව ජීවිතයේ යහපත පිණිසත් ධර්ම අවබෝධයේ පිණිසත් සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසත් එකසේ හේතු වේවා වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇතුව අදත් අපි මේ උතුම් පින්කම ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි ඔබට මතකයි අපි ගිය සතියේ ආරම්භ කළේ විශේෂ දහම් මාතෘකාවක් විශේෂයෙන් අපි ගිය සතියේ පොසොන් පුරපසළොස්සක පොහොය මුල් කරගෙනයි ධර්ම දේශනාව සිද්ධ කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දූපතේ වැඩම කරලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාළේ සද්ධර්මයේ අපේ රටේ මිනිසුන්ට පැහැදිලි කරලා දෙන අතරතුර අප කෙරේ අප්‍රමාණ අනුකම්පාවකින් අපේ මෙලව පරලව සංසාර ගමන සුඛී සුවපත් කරන්ට
විශේෂයෙන්ම සතුන් මරමින් වෙනත් අකුසල් කර්ම රැස් කරමින් ධර්මයක් හරිහැටි අවබෝධයක් නැතුව ජීවත් වුණ ජනතාවකට ඒ අකුසලවල විපාක නිසා පරලව ගමනේදී බොහෝ දුක් ගැහැට සතර අපා දුක් අප්‍රමාණ විඳින්න තියෙනවා කියන එක පැහැදිලි කළ දෙන අතරේ ඒ අයට දාන ධර්මාදී උතුම් පුණ්‍යක්‍රියා කුසලක්‍රියා සිද්ධ කර ගැනීමෙන් සසර ගමනේදී දිව්‍ය මනුස්ස සම්පත් ලබන්න පුළුවන් කියන එක සුගති ගාමි වෙන්න පුළුවන් කියන එක පෙන්නලා දෙමින් කර්මය සහ කර්ම ඵලය ගැන හැමෝටම තේරෙන විදිහට මිහිඳු මහරහතන් වහන්සේ අපේ මිනිසුන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ සඳහා උන්වහන්සේ භාවිතා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ අඩංගු පේතවත්තු විමානවත්තු කියන කොටස් දෙක. මේ දෙක ආශ්‍රයෙන් උන්වහන්සේ ඉතාම පැහැදිලිව අපේ මිනිසුන්ට ධර්මය කියලා දුන්නා. එදා ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරපු ශ්‍රී ලාංකිකයෝ පුදුමාකාර විදිහට සිල්වත් වුණා, ගුණවත් වුණා, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත පිරිසක් බවට පත් වුණා. මුළුමහත් ලෝකයම අපේ රටට ධර්මද්වීපය කියන නම භාවිතා කරන්න පටන් ගත්තා. ඊළඟට මුළුමහත් ලෝකයටම ආදර්ශමත් මිනිසු ජීවත් වෙන පුංචි ලස්සන සුන්දර වගේම සෞභාග්‍ය සම්පන්න දිවයිනක් කියන එක ලෝකයේම ප්‍රසිද්ධ වුණා අපේ රට ගැන. මේ උතුම් සම්බුද්ධ ශාසනය නිසා ලැබිච්ච දායාදය අපේ මිනිසු කායිකව මානසිකව දෙකෙන්ම ශක්තිමත් වුණා. අපේ මිනිසු ආධ්‍යාත්මික සහ භෞතික කියන දෙකෙන්ම ශක්තිමත් වුණා, ස්වයං පෝෂිත වුණා. ආහාර පාන වලින් අගහි ගියන්නේ පිට රටවල් වලටත් ආහාර පාන විශේෂයෙන් වීහාල් වගේ දේවල් සපේන රටක් බවට පත් වුණා. පෙරදිග ධාන්‍යාගාරය කියලා කියන්නේ. එතකොට පිට රටවල් වලටත් ධර්මයේ ප්‍රචාරය කරන, එහෙම නැත්නම් විදේශවල ඉඳලා ශ්‍රද්ධාවන්තයෝ නුවණැත්තෝ ඇවිල්ලා ධර්ම ඉගෙනගෙන හැසිරිලා මාර්ගඵල නිවන් අවබෝධ කරන, ඒ සඳහා ගුරුහරු කන් දෙන මහරහත් උතුමන් වහන්සේලා, තෙරණින් වහන්සේලා වැඩ ඉන්න මහා පුණ්‍ය භූමියක් පින්කෙතක් බවට මේ රට පත් වෙලා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ අඩිතාලම තමයි. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ රට ඒ තැනට ගොඩනැගුවේ මේ පිනපව කුසලයේ අකුසලයේ කර්මයේ කර්මඵලයේ ගැන පැහැදිලි කළ මිනිසුන්ට කියලා දුන්න එකින්. අපි පොසොන් පොයේ දවසේ උන්වහන්සේට කරන කෘතගුණ සැලකීමක් වශයෙන්, කෙලෙහි ගුණ දැක්වීම වශයෙන් අපි පේතවත් විමානවත්තු දේශනා ටිකක් ආරම්භ කළා. ඉතින් ඒ දේශනාවේ තව ලස්සන කාරණා කීපයක් අපිට ඉස්සරහට කතා කරගන්න තියෙන නිසා අදත් ඒ පේතවත් විමානවත්තු ආශ්‍රයෙන් මේ ධර්මානුශාසනාව කරන්න මම කල්පනා කළා. පින්වත්නි, ඔබට මතකයි අපි ගිය සතියේ ධර්මදේශන අවසාන කළේ රජ්ජුමාලා විමානවත්තුවේ. රජ්ජුමාලා ගැන ඔබ දන්නෝ, ඇයට ඒ ජීවිතයේ අත්විඳින්න වුණ කටුක අත්දැකීම් ගැන ඔබ දන්නෝ, ඇයි ජීවිතේ නැති කරගන්න ගියපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගයේ පෙන්නලා දුන්නා. නැවත එතුමිය ඒ ජීවිතේ පිළිබඳව ගත්ත වැරදි අදහස අතහැරලා ධර්ම මාර්ගයේ හැසිරිලා අවසානයේදී දෙවියන් අතර ගිහින් උපන්න, ඒ දෙවියන් අතර උපන්න රජ්ජුමාලා දෙව්දුවගේ දිව්‍ය තේජස පිළිබඳව, දිව්‍ය සම්පත් පිළිබඳව කතා කළා. ඒ විදිහට තමයි අපි ගිය සතියේ ධර්මානුශාසන අවසන් කළේ. ඊළඟට එතනින් එහාට අපි කතා කරමු. පින්වත්නි, ඔබ අහලා තියෙනවද කන්ත කස්සයා ගැන? කන්ත කස්සයා ගැන අපි සාමාන්‍ය පුංචි කාලේ ඉඳලා මේ අස්සයාගේ කතාව අහනවා. නමුත් අස්සයාගේ පරලව ගමන ගැන, එහෙම නැත්නම් ඒ කන්ත කස්සයා ඉන්න දිව්‍ය ලෝකය ගැන දවසක් මුගලන් මහරහතන් වහන්සේ අහනවා. පින්වත, ඔබ තරු වට කරගෙන ඉන්න පුන් සඳක් වගේ, මේ දිව්‍ය විමානය උදේ පාන්දරින් උදාවන හිරු මඬල වගේ ලස්සනයි. මේ දිව්‍ය විමානයේ ඔක්කොම කණු බිම ඒ වගේම බිත්ති ඔක්කොම තියෙන්නේ රත්තරන් වලින් හැදිලා, පලිඟු වලින් සරසලා, මුතුමැණික් තමයි අතුරලා තියෙන්නේ. බිමට අතුරලා තියෙන්නේ වෛරෝඩි මාණික්. ඊළඟට ලස්සන පැම් පොකුණු තියෙනවා. ඒ වගේම මල් පිපුණ ගස් තියෙනවා. ඊළඟට සිනිඳු දිව්‍ය සළු අරගෙන විශාල පිරිසක් සක්ත දේවේන්ද්‍රයාට, සක්දෙව් රජුරවන්ට උපස්ථාන කරනවා වගේ ඔබටත් උපස්ථාන කරනවා. දිව්‍ය පුත්‍රය, ඔබ අතිශයම බබලනවා. ඔබ මොන වගේ
පින්කමක් කරලද මේ තරම් ආනුභාව ඇතුව ඉපදුනි. එතුමා කියනවා ස්වාමීනි මං ඉපදුනේ කපිලවස්තු නගරේ. සුද්ධෝදන රජුරුවන්ගේ පුතණුවන් ඉපදුන දවසේමයි මමත් ඉපදුනේ. එහෙමනම් කාන්තක ඉපදිලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුන දවසේමයි. ස්වාමීනි මං කාන්තක අශ්වයා වෙලා ඉපදිලා හිටියේ. එදා මැදියම් රැයේ සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ පිණිස අබිනිෂ්ක්‍රමණය කළා. උන්වහන්සේට ජාල හත් මහා පුරුෂ ලක්ෂණ පහසුවෙන් එහාට මෙහාට නවන්න පුළුවන් අත් දෙකක් තිබුණා. උන්වහන්සේගේ නියපොතු තඹ පාටයි. උන්වහන්සේ ඇවිදිලා එදා මැදියම් රාත්‍රියේ මගේ කලවයට තට්ටු කරලා මට කිව්වා යාළුවා මං සම්බුද්ධත්වයේ හොයාගෙන යනවා. මම මේ සසරින් මේ ලෝක සත්‍යාව ඉතර කරවන්ටයි මේ යන්නේ. උඹ මාව අරන් ඵලයන් කියලා. ස්වාමීනි ඒ වචනේ මට තේරුණා. මට හරි සතුටක් ඇති වුණා. මම හරි ආදරෙන් උන්වහන්සේව පිටේ තියාගෙන ගියා. මහා යසස් ඇති ශාක්‍ය පුත්ත සිද්ධාර්ථ කුමාරයා මගේ පිට උඩින් යනකොට මං හරි ආසාවෙන් ඒ පුරුෂෝත්තමයාව උසුලාගෙන ගියේ. ඊට පස්සේ අපි වෙන රජ කෙනෙකුගේ දේශයකට ගියා. එදා මාත් එක්ක චන්නත් හිටියා. ඊට පස්සේ ස්වාමීනි සිද්ධාර්ථ කුමාරයා අපිව අතරමඟ දාලා ගියා. දාලා යන්න කලින් උන්වහන්සේගේ තඹවන් නියපොතු තිබුණ සිරිපතුල් මම ලෙව කෑවා. මහා වීරයන් වහන්සේ අපිව දාලා යනකොට අපි හොඳටම ඇඬුවා. ස්වාමීනි මම අඬා අඬා ඉන්නකොට මට තදබල විදියට අසනීප වුණා. මම එතනම මැරුණා. ස්වාමීනි මම එතනින් චුත වෙලා මේ තවුතිසාව ඉපදුනා. තවුතිසාවේ මම කාලයක් ගෙවනකොට බුදු කෙනෙක් පහළ වුණා කියලා තවුතිසා දිව්‍ය ලෝකයේ තුල මහා ප්‍රීති ගෝසාවක් පැතිරෙනවා. මං ඒ අදහසම හිතේ තියාගෙන තමයි නිවන කරා යන්නේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ගිහිල්ලා මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. ලෝකයේ උන්වහන්සේට සමකරන්න කෙනෙක් නැහැ. මාරසේනා පෙරදූ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න මම යනවා. බුදුරජාණන් වහන්සේලා දැකීම හරි දුර්ලභයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ඒ තමයි කාන්තක දිව්‍ය පුත්‍රයා. අන්නේ වෙලාවේ බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. කාන්තක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ඵලයටපත් වෙලා එහෙමම අතුරුදහන් වුණා. දැන් පින්නතුන් හිතන්න දිව්‍ය ලෝකේ නිවන් අවබෝධ කරන්න පුළුවන්ද බැරිද? එතකොට අපි ওই පහුගිය කාලේ ඇහුවා ඔකේ අනිත් පැත්ත. දිව්‍ය ලෝකවල ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. බලන්න එහෙමනම් මේ මිනිස්සු ඔක්කොම දොඩවලා තියෙන්නේ ධර්මයේ කතා කරලා අහගෙන නෙමෙයි. දිව්‍ය ලෝකේ නිවන් දකින්න බෑ කියනවා, මාර්ගඵල ලබන්න බෑ කියනවා. ඒක මොන බොරුවක්ද? දැන් මෙතන තියෙන කාන්තක විමාන වත්තුව, කාන්තක දිව්‍ය පුත්‍රයා තමයි මේ විමානේ ලැබුවේ. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා සෝතාපන්න වෙලා ඉන්න ආර්යයන් වහන්සේ කෙනෙක්, ආර්ය ශ්‍රාවකේ. ඊළඟට චත්තමානවකත් තෞතිසාවෙමයි ඉන්නේ. චත්තමානවක දිව්‍ය ලෝකෙදී බුදුරජාණන් වහන්සේ උගන්වපු ගාථා තුන නිතර මතක් කරනවා. ඒ කියන්නේ යෝ වදතං පවරෝ මනුජේසු. මේ ගාථාව චත්තමානවක නිතර සිහි කරනවා. මනුජේසු කියන්නේ මිනිසුන් අතර, මනුජ කියන්නේ මිනිසයා. මනුජේසු කියන්නේ මිනිසුන් අතර, පවරෝ කියලා කියන්නේ උතුම්, වදතං කියන්නේ කතාබස් කරනවා. කතාබස් කරන මිනිසුන් අතර උතුම්ම කෙනා. ඒ තමයි ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. ඒ බුදුරජාන් වහන්සේට කියන නම. පාරගතෝ බල විරිය සමංගි. වීරියෙන් යුත්තව සංසාරෙන් එතර වුණා. තං සුගතං සරණත්තමු පේමි. ඒ උත්තම සුගතයන් වහන්සේ සරණ යන්ට. බුදුරජාණන් වහන්සේ මෙයාට ඒ ගාථා තුන ගැන්නුවා. ඔය විස්තරේනේ අපි අහලා තිබුණේ. තවත් උගන්නලා තියෙනවා. ස්වාමීනි උන්වහන්සේ මට මේවා උගන්නලා සරණාගමනේ දන්නවද කියලා ඇහුවා. මම දන්නේ නෑ කිව්වා.
ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සරණාගමනෙ කියලා දුන්නා. බුදුන් දහම් සංගුන් සරණ යන්න කියලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ මගෙන් පන්සිල් දන්නවද කියලා ඇහුවා. මම දන්නේ නැතේ කිව්වා. එහෙමනම් සතුන් නොමරා සතුන් මැරීමෙන් වළකින්න කියලා සම්පූර්ණ පංචශීලයෙන් විස්තර කළා. පංචශීලයේ ආරක්ෂා කරගන්න කියලා මට අවවාද කළා. දැන් බෞද්ධ කියන අය වුණා සාමාන්‍යයෙන් පන්සිල් ගන්නව නමුත් සිල් කඩා ගන්නවා. සමහර අය පන්සිල් රකිමින් බොරු කියනවා. නරක වැඩ කරනවා බොනවා. එතකොට පන්සිල් රකින්නවා කිය කියා පන්සිලුත් ගන්නවා. පව් දෙකයි එකක් තමයි ධර්මයට වංචා කිරීම එකක් තමන් පව් කිරීම. ඊළඟට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වංචා කිරීම බරපතලයි. ස්වාමීනි මම තිසරණේ පිහිටලා පන්සිල් අදිස්ථාන කරගත්තා. ඊට පස්සේ පිටත් වෙලා යද්දී දෙමන් හන්දියකදී හොරු මට ගැහැව්වා. නමුත් මම එකම එක දෙයයි සිහි කළේ. මට ගහද්දි ගහද්දි තිසරණයයි පංචශීලයයි සිහි කර කර හිටියා. මං ඒකෙන් මැරිලා තමයි මෙතන ඉපදුනේ. ස්වාමීනි බලන්ට මම සිල් රැක්කේ මොහොතයි පොඩි වෙලාවයි මොහොතක් සිල් රැකලා මෙවැනි ආනුභාව සම්පත්තියක් මම ඇති කරගත්තා නම් මේ ස්වල්ප වූ බුද්ධ දේශනාවකින් මම සුගතිය උපන්න නම් මේසා සැපයකට පත් උනා නම් ස්වාමීනි දිනපතා තිසරණේ පිහිටන අය පන්සිල් රකින අය බණ භාවනා කරන අය නිවන් අවබෝධ කරනවා කියලාමයි මම නම් හිතන්නේ. මේ චත්ත මානවක කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාවේ පිහිටලා පින් චුට්ටක් හරි කරලයි මට මේ මහත්ඵල ලැබුණේ. ඉතින් ඒ නිසා මිනිස් ලෝකයේ ගත කරන අය පින් දහම් රැස් කිරීම ගැන කොහොම කල්පනා කරන්න ඕන. ඉතින් ඒ නිසා ස්වාමීනි බොහෝ කල මට මේ ධර්මයේ හැසිරෙන්න තිබුණා නම් මට නිවන් අවබෝධ කරගන්නත් තිබුණා. මට ශාස්ත්‍රොන් වහන්සේ බොහෝ උපකාර කළා අනුකම්පා කළා. ඒ නිසා එදා මහා දවල් උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරලා මග බලාගෙන හිටියේ. එතකොට පින්වතුනි මේකෙන් අපට පේනවා තමන්ට පිහිට හදාගන්න තියෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ ශාසනය තමන්ට පිහිට පිණිස පවතින උතුම් අවස්ථාව. අපි ඒ ඉගෙන ගත්තේ ආලෝකය ගැන, එහෙම නැත්නම් සුගතිය ගැන ටිකක්, හොඳ පැත්ත ගැන ටිකක් ඉගෙන ගත්. ඊළඟට අපි ඉගෙන ගන්න හදන්නේ කලවර ගැන. කලවර කුමක්ද? දුගතිය කුමක්ද? මගේ ඉඩකඩම්, මගේ වැට, මගේ ගෙවල්, මගේ දොරවල්, මගේ කනකර ආභරණ, මගේ සල්ලි මුදල්, මගේ දූ දරුවන්, මං හම්බ කරපු දේවල් දෙන්නම් උබලට කිය කියා හිත හිතා ඉන්න එකේ ප්‍රතිඵල මෙන්න මෙතන තියෙනවා. මැරිලා මේ ලෝකෙන් සමුගෙන ගිය කාලෙට ගේ මුල්ලටම එනවා. එහෙම නැත්තම් පිළිකන්න ඉන්නවා. එහෙම නැත්තම් තුම්මං හන්දි ඉන්නවා. එහෙම නැත්තම් ගෙවල් වල දොරකඩට වෙලා බඩගින්නේ බලාගෙන ඉන්නවා. එතකොට ගෙදර පිරිස එකතු වෙලා කෑම බීම උයාගෙන කනකොට එයාව සිහි කරන්නෙත් නැහැ. වෙනදා එකට කාපු බීපුවා සමහරට මෙයාලට කණ්ඩ බොණ්ඩ මේවා ඔක්කොම රැස් කරලා තියලා තියෙනෙත් එයා ඒ කාලේ. නමුත් දැන් මේ කට්ටිය කනකොට අරයව සිහි කරන්නෙවත් නැහැ. එතකොටත් මෙයා පසුතැවෙනවා. අනේ මං හම්බ කරපු දේවල් නේද මෙවුන් මේ දැන් හොඳට හදාගෙන කන්නේ කියලා. ඒ වගේම මාව මතක් කරන්නේවත් නැහෙනි කියලා හිතනවා. මැරුණු අය ගැන අනුකම්පා කරන අය දම්පැන් හදලා සිල්වතුන්ට පූජා කළා ඒ පින් අනුමෝදන් කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා. අපේ මියගිය ඥාති පිරිස සැපවත් වෙත්වා කියලා පින් දෙනවා. මේ විදිහට පින් අනුමෝදන් කළාම මියගිය ඥාතීන්ට සතුටක් ඇති වෙනවා. ඒ විදිහට සතුටු වුණාට පස්සේ ඒගොල්ලෝ පෙරලා ඒ පින් දීපු අයට ආශිර්වාද කරනවා. චිරං ජීවන්තු නෝ ඥාති, අපගේ ඥාතීන් බොහෝ කාලයක් ජීවත් වෙත්වා. යේසං හේතු ලබාමසි, අපට මේවා ලැබුණේ ඒගොල්ලෝ නිසයි කියලා. නහි තත්ත කසි, පෙරේද ලෝකේ කුමුරු නැ, වගාවල් නැ. ගෝරක්කෙත්ත න විජ්ජති, එහෙ හරක් බැලීමක් පේන්න නැ. වනිජ්ජා තාදිසීනත්, එහෙ වෙළඳ හෙළඳාම් කිරීම නැ. හිරඤ්ඤේන කයාක්ඛයං, මිල මුදල් බැංකු ගනුදෙනු එව නැ. ඉතෝ දින්නේන යාපෙන්ති,
මෙහි ඉන්න අය පිම්මනව හරි දුන්නොත් තමයි පේතා කාල කතා තයි මැරිලා ඉවර වෙලා එහි പ്രേත ලෝකවල ඉපදිලා ඉන්න අයට තියෙන එච්චරයි ඒක හරියට මේ වාගේ උන්න මේ උදකන් වට්ටම් උස්තැනක ඉඳලා පහලට වතුර වැටෙනකොට යතා නින්නම් පවත්තති පහලට ගලාගෙන යනවා වගේ මෙහෙන් දුන්නොත් තමයි ලැබෙන්නේ හිට ඉතින් මේ වගේ තමයි දම්පැන් දීම ගැන තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට പ്രേත ලෝකයට ගැලපෙන්න ඒ විස්තර ගැන ඒ ලෝකය ගැන පෙන්නලා දීලා තියෙනවා ඒ പ്രേත ලෝකේ ඉපදුන අයගේ විස්තර බොහෝමයක් പ്രേතවත්තු පාළිය තියෙනවා අපි දැන් කතා කරමු මේ වගේ එක සිද්ධියක් වෙළඳ ප්‍රධානියෙකුට පෙරේතියක් මුණ ගැහෙනවා ඒ පෙරේති ඉන්නේ එක්තරා කුටියක් වගේ එකක් ඇතුලේ පුංචි පැල්පතක් වගේ එකක් කියලා හිතමු නිකන් මේ වෙළඳ ප්‍රධානියා අහනවා කවුද ওই විමානේ ඉන්නේ එළියට එන්න අපිට ඔයාගේ ඉරිදි බල සම්පන්නකම් බලන්න කැමති එතකොට එයා කියනවා අනේ පින්වත මට එළියට එන්න විදිහක් නැහැ මගේ ශරීරයේ පුරාම තියෙන කෙස් මට වස්ත්‍ර නැහැ මම සුළු පිනක් කරපු එක්කෙනෙක් ආ මං එහෙනම් ඔබට මේ උතුරු සළුවක් තියෙන එක දෙන්න ඔබ මේ උතුරු සළුව පොරවගෙන එළියට එන්න කිව්වා මට බලන්න ඕන ඔබ කවුද කියලා අනේ පින්වත අපට අතින් අතට ගන්න පුළුවන් කමක් නැහැ ඔබේ ඔය වෙළඳ කණ්ඩායමේ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ගුණවන්ත උපාසක කෙනෙක් අන්න එයාට ඔය වස්ත්‍රේ පොරවන්න පොරවලා මට පින් දෙන්න ඉතින් මේ වෙළඳ පිරිස මේ උපාසක මහත්තයාව නාවල සුවඳ ගන්වලා එක වස්ත්‍රයක් අඳවලා තව එකක් පොරවලා කෑම බීම දීලා ඒ පෙරේතියට ඒ පින අනුමෝදන් කළා අනුමෝදන් කරපු ගමන්ම ඇයට දිව්‍යමය ආහාර පාන වස්ත්‍රාභරණ ලැබුණා අර කෙස් ටික අතුරු දහන් වෙලා ගියා කිය බලන්න මේ දන් දුන්නේ ගිහි උපාසක මහත්තයෙකුට නමුත් මේ උපාසක මහත්තය ආර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් ඉතින් අර පෙරේතිය නැවත ඇවිල්ලා පෙනී හිටියා පෙනී හිටියම වෙලෙන්දෝ කියනවා පින්වත් දිව්‍යාංගනාව ඒගොල්ලෝ හිතුවේ දිව්‍යාංගනාවක් කියලා නමුත් අර පින අනුමෝදන් වෙලයි මේ හැඩට වැඩට ලස්සනට ඉන්නේ ඔබ ඉටි රූපේ වගේ මේ කුමන පිනක්ද කුමන විපාකයක්ද එතකොට කියනවා මට මේ ඔක්කොම පින් විපාක මතුනේ මම කලින් භික්ෂුන් වහන්සේ නමකට කැවුම් වගේ පූජා කළා තියෙනවා නමුත් මට ඒකේ විපාක වැහිලා තිබුණේ නමුත් දැන් මේ පින අනුමෝදන් වීමත් එක්කම ඒකත් මතුණා අනේ පින්වත මගේ ආයුෂ දැන් ඉවරයි තව මාස 4කින් මගේ මරණේ සිද්ධ වෙනවා ඒ කියන්නේ එයා പ്രേත ලෝකෙන් චුත වෙනවා ඊට පස්සේ මට උපදින්න තියෙන්නේ අවීචි මහා නරකාදී ඕම් බලන්න දැන් අර හොඳ පිනක් කරගත් එකක් යට වෙලා තිබුණා වෙන අකුසල් වලින් අර පිරිස අර ඒ වෙලාවේ සනිකව කරලා පින්කමක් ඒ පින අනුමෝදන් කළාම අර යටපත් වෙලා තිබිච්ච පින මතු වුණා අර තිබිච්ච අකුසල් බැහැර වෙලා හැබැයි ඒ പ്രേතියට දැන් දිව්‍යමය ස්වරූපෙන් ඉන්න പ്രേතියට දැන් මේ ලැබිච්ච සැප සම්පත් විඳගෙන වැඩි කාලයක් ඉඳ කල් නැ දැන් ආයුෂ ගෙවිලා මාස 4කින් චුත වෙනවා කිව්වා ඊට පස්සේ කියන්නේ මරණයට පත් වෙනවා പ്രേත ලෝක ඊට පස්සේ යන්නේ කොහෙටද? මනුස්ස ලෝකයකටවත් දිව්‍ය ලෝකයකටවත් නෙමෙයි. ඊළඟට යන්නේ අවීචි මහා නරකයට. අපි අර ධර්මයේ කියනකොට කියන්නේ ඒකයි තමන්ට ඕන හැටියට මේකේ වැඩ කරන්න බෑ. මේක මම මගේ මට ඕන විදියට මේක මගේ ආත්මේ මගේ ශරීරය කිය කී අපි මේ හිතුවට ඔන්න බලන්න මේක තේරුම් ගන්න පුළුවන් තව තැනක් වෙයි. අපි හිතන් ඉන්නේ වකරන්න බෑ. තම තමන්ට ඕන හැටියට මේකේ වැඩ බෑ. මේක අපි අවබෝධ කරගෙන තියෙන්න ඕන. දැන් එයාට මොකුත් කරන්න බෑ. පින්වත එහෙ දොරටු හතරක් තියෙනවා. දැන් එයාට අවීචිය පේනවා. දැන් අර ගති නිමිති වශයෙන් පේනවා යන තැන. ඊළඟට යකඩ තාප්පු වලින් වට කරලා තියෙන්නේ කිව්වා. වහලෙත් යකඩ, පොළොවත් යකඩ. අනේ පින්වත යොදුන් සියයක් පුරා විසිරලා තියෙන්නේ ඒ අවීචි මහා නරකාදී. මට ගින්නෙන් පිච්චෙන්ටයි තියෙන්නේ ගිහිල්ලා. හිපදුනාට පස්සේ ගින්නෙන් පිච්චි පිච්චි ඉඳ තියෙන. දැන් මම කල්තියා මේ ගැන හිත හිතා ශෝක කර කර මේ ඉන්නවා.
ඒක මේ වගේ එකක්. අපි කියමු වැරදි කරපු කෙනෙකුට දඬුවමක් නියම කරනවා. උසාවියෙන් නියම කරනවා. අසවල් දවසේ ඉඳලා නුඹට බරපතල වැඩ ඇතුව බන්ධනාගාර ගත කරනවා කියලා. එක්කෝ තමුන්ට එල්ලුම් ගස නියම කරනවා කියලා. දැන් මෙයා දඬුවම ගැන දන්නවනේ. තව මාසිකින් හරි දෙකකින් හරි මෙන්න මේ දේ මට වෙනවා කියලා. ඉතින් ඒ දිනේ ලංවෙන්ට එයාට ඇති වෙන්නේ සතුටක්ද බයක්ද ශෝකයක්ද? අන්න ඒ වගේ එකක් මෙතන තියෙනවා. ඒ ඇති වෙන බය ශෝකය තනිකම ඒ ඔක්කොම ඇති වෙනවා. ඒක පේනවා. බලන්න කොයිතරම් භයානකද කියලා මේකේ ස්වභාවය. මිහිඳු මහරහතන් වහන්සේ එදා අපේ මිනිසුන්ට මේවා කියලා දෙනකොට ඒ මිනිස්සු මොනතරම් මේ ජීවිත ගැන අවබෝධයක් ගන්නට ඇද්ද? එහෙම තමයි මේ සංසාරය යන්න තියෙන්නේ. ඒකයි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට ප්‍රේතියක් එනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, නුඹේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. නුඹ දුර්වර්ණයි. කෘෂයි, කෘෂ වෙලා නහර වැල් ටික විතරයි පේන්නේ. ඇට සැකිල්ල බේරෙනවා. කවුද නුඹ? අනේ ස්වාමීනි, මම මීට ආත්ම භාව පහකට කලින් ඔබ වහන්සේගේම වැදු අම්මා වෙලා හිටියා. මම එදා මැරිලා පෙරේත ලෝකේ උපන්නා. මම තවමත් ඒ පෙරේත ලෝකේ ස්වාමීනි. ස්වාමීනි, මම හරිම අමාරුවෙන් වමනේ ටිකක් හොයාගන්නේ. කාගේ හරි වමනේ ටිකක්. කිවිසීමෙන් හටගත් කෙල සොටු ටිකක් හොයාගන්නේ හරි අමාරුවේ. ඊළඟට අපි පෙරේත ලෝකේ කෑමට ගන්නේ මලමිනී පුච්චනකොට වැක්කිරෙන උරුණු තෙල. වැදු ස්ත්‍රීන්ගේ ලේ. අර අම්මලා දරුවෝ ලැබෙනකොට මාස ගාණක් කුසේ එකතු වෙලා තිබිලා පිට වෙන නරක් වෙච්ච පරණ වෙච්ච කුණු වෙච්ච ලේ. තුවාල වලින් ගලන සැරව. ඊළඟට අනතුරු සිදුවන තැන්වලදී ගලන ලේ. ඊළඟට ස්ත්‍රී පුරුෂ ශරීර වලින් පිටවන අපද්‍රව්‍ය අපවිත්‍රදී. ස්වාමිනි, මම මේවා අනුභව කළේ බඩගින්න ඉවස ගන්න බැරුව. මේ පෙරේත ලෝකේ ඉන්න අය මිනිසුන්ගේ විතරක් නෙමෙයි සත්තුන්ගෙත් ලේසරව බොනවා. පිහිටකට ඉන්න තැනක් නැහැ. අපි ඔක්කොම ඉන්නේ සොහොනි. අනේ පුතේ, මට පින් දෙන්න. මට මේ ලේසරව බොන එකෙන් නිදහස් වෙන්න ඕන. ඉතින් කාරුණික වුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙර ජීවිතේ අම්මගේ වචනේ අහලා මහා මොග්ගල්ලාන අනුරුද්ධ මහා කප්පින කියන මේ රහතන් වහන්සේලාට ආරාධනා කළා. පොඩි කුටියක් කෙරෙව්වා. සතර දිසාවෙන් වඩින සඟරුවනට ඒ කුටිය පූජා කළා. ආහාර පාන පූජා කළා. තමන්ගේ පෙරබවේ මෑණියන්ට ඒ දානමය පින අනුමෝදන් කළා. පින් දීමත් එක්කම එහි විපාකී ඉපදුනා. ඇයට දිව්‍යමය ආහාර පාන වස්ත්‍ර පහල වුණා. මේක දක්ෂිණාවේ ඵලය. ඇය විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසිලා මුගලන් මහරහතන් වහන්සේ වෙත ආවා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා, පින්වත් දෙව්දුව, නුඹ ඉතාම ලස්සනයි. ශරීර වර්ණය දස දිසාම බබලනු. නුඹට මේ තරම් මහානුභාව සම්පන්න පිනක් ලැබුණේ කොහොමද? සැප ලැබුණේ කොහොමද? අනේ ස්වාමීනි, මම මීට ආත්ම භාව පහකට කලින් සාරිපුත්තයන් වහන්සේගේ අම්ම වෙලා ඉපදිලා පෙරේත ලෝකෙ ගියා. නමුත් උන්වහන්සේගේ කරුණාව නිසා, අනුමෝදන් කළ පින නිසා මට මේ සහ අනුභාවයක් ලැබුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහානුභාව සම්පන්න, සීල සමාධි ප්‍රඥා විමුක්ති මුත්‍ති ඥාන දර්ශන ඇති සිව්පිලිසිඹියා සම්පන්න මහරහතන් වහන්සේ නමන් නිසා උන්වහන්සේගේ උතුම් සීල සමාධි ගුණවලට උන්වහන්සේ විශේෂයෙන් ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි. උන්වහන්සේ මේ දානය පිළිබඳව සසර ගැන, දීම ගැන, එහෙම නැත්නම් කර්මය සහ ඵලය ගැන හොඳටම අවබෝධයෙන් ඉන්න කෙනෙක්. ඒ අවබෝධයෙන් යුතුව මේ දානය දුන්න නිසා, ඒ වගේම තවත් ඒ වගේම මහානුභාව සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ දානය පූජා කරලා පින් දෙනකොට ඒ පින මහානුභාව සම්පන්න මහත්ඵල පින, මහානිසංසයක්. අන්න ඒ විශාල මහත්මල මහානිසංස පින සිද්ධ කරගෙන අනුමෝදන් කරපු නිසා මේ ප්‍රේතියට මේ සහ විශාල ආනුභාවයක් ලැබෙන්නේ. ඒ මොකද උන්වහන්සේලා ගුණයක පිහිටලා, ගුණයක කියන්නේ අප්‍රමාණ ගුණවල,
ඒ වගේම අප්‍රමාණ ගුණ ඇති මහරහතන් වහන්සේලාට දානේ පූජා කළේ. එතකොට කියනවනේ සිල්වත්ව ඉඳගෙන සිල්වතුන්ට දම්පැන් පූජා කරනකොට ලැබෙන්නේ මහත්ඵල මහනිසංස. තමන් සිල්වත්ව ඉඳගෙන දුසිල්ලයට දුන්නත් මහත්ඵල මහනිසංස ලබන්න පුළුවන්. තමන් දුසිල්වත්ව ඉඳගෙන සිල්වත් අයට දුන්නත් මහත්ඵල මහනිසංස ලබන්න පුළුවන්. දැන් මෙතන අද කාලේ අපිට මේ ප්‍රශ්නේ එනවා අපිට සිල්වත් අය හොයාගන්නේ කොහොමද අපි සිල්වත් වෙන්නේ කොහොමද දෙන අපි සිල්වත් නැත්තම් බාර ගන්න කෙනා සිල්වත් නැත්තම් අපිට අද කාලේ අපි දෙන දානයක් මහත්ඵල මහනිසංස කරගන්න හම්බෙන්නේ නැහැ ඉතින් මහත්ඵල මහනිසංස දානයක් නිසා ඒ ආනුභාවය අර ප්‍රේතියට ලැබුණා දැන් ඇය දිව්‍ය දිව්‍යාංගනාව බලන්න සංසාරේ අපේ අය අපේ ඥාතිවරු කොච්චර ඇද්ද පෙරේත ලෝකේ අපේ දිහා බලාගෙන ඉන්නවා ඇති දැන් පිනද්දේ දැන් පිනද්දේ අනේ අපේ දරුවෝ අපේ ස්වාමී අපේ බිරිඳ අන්න මගේ අසවලා මේ කාලා බීලා හොඳට ඉන්න අපිට නැහැ කියලා බල බල ඇති වටේ කැඩේ කැඩේ අපේ දෙමව්පියන් ඥාතීන් දරුවන් කොයි තරම් ඇද්ද අපි දන්නේ නැහැ අපිත් ආරි සත්‍ය අවබෝධ නොකර හිටියොත් මොකද වෙන්නේ මරණාසන්න වෙනකොට කට්ටිය එනවා එතකොට කට්ටියම පේනවා අන්න පුංචි අම්මාවා කියනවා අන්න දුවාවා කියනවා අන්න නැන්දාවා කියනවා අන්න අන්න බාප්පාවා කියනවා අන්න ලොකු තාත්තා කියනවා අන්න මට අඬ ගහනවා කියනවා ඔමහල ඇති විස්තර ඊට පස්සේ මෙයාගේ හිත එතෙන්ට ඇදෙනවා ඊට පස්සේ පෙරේත ලෝකේ තමයි හිත පිහිටන්නේ මේකෙන් බේරෙන්න තියෙන ධර්මයේ තුල හොඳට පිහිටලා සීලාදී ගුණ ධර්ම රැකගෙන ආර්ය සත්‍ය අවබෝධය කරා යන එක පිහිටලා සිටීම ඒත නැත්තම් බේරෙන්න ක්‍රමයක් නැහැ ඊළඟට තවත් හොඳ විස්තරයක් තියෙනවා මේ එකම ගෙදර සපත්තින් වෙලා හිටපු දෙන්නේ ඒ විස්තරයක් සපත්තින් කියන්නේ සමාන බිරින්දෑවරුන් ඔන්න තිස්සා මත්තා කියලා එකම ගෙදරක සමාන බිරින්දෑවරුන් දෙන්නෙක් හිටියා ඒ කියන්නේ එකම ස්වාමියෙකුට බිරින්දෑවරු දෙන්නේ තිස්සා කියන කාන්තාව ඉතාම ඉවසිලි සම්පන්න සිල්වත් ගුණවත් කාන්තාවක් නමුත් මත්තා කියන කාන්තාව හරියට නපුරුකම් කළා ඉතින් එයා මැරිලා ගිහිල්ලා ප්‍රේත ලෝකේ උපන්නා ප්‍රේත ලෝකේ ඉපදිලා දවසක් තිස්සා ඉදිරියට පෙනී හිටියා ඒ වෙලාව තිස්ස අහනවා අහෝ ප්‍රේතිය ඔබට වස්ත්‍ර නැහැ ඔබ විරූපී කෘෂයි ඉලිප්පුණ නහරවැල් ඇතුව ඉන්නවා ඉලායට පෑදිලා සිහින් සිරුරකින් ඉන්නවා ඔබ කවුද මම තමයි මත්තා ඔබ තිස්ස අපි ඔක්කොම එකටනේ හිටියේ මං පව් කරලා මේ පෙරේත ලෝකෙට ආවා ඔබ මොනවද කරපු පව් සිත කය වචනේ කියන තුන් දොරින් ඔබ කරපු පාපේ මොකද්ද මොන පවක් නිසාද ඔබට මේ විදිහට වුනේ මම හරියට ක්‍රෝධ කළා මම හරියට නින්දා පාස කළා ඊර්ෂ්‍යා කළා මම හරියට මසුරු වුණා කෛරාටික වුණා මං ඒ විදිහට නපුරු වචන කතා කර කර හිටියා තවමත් ගෙවල් වල මෙවවා තියෙනවනේ බලන්න එහෙම ආයට යන්න වෙන්නේ එහෙ තමයි ඕනම කෙනෙක් රවට්ටනවා ඕනම කෙනෙකුට වෛර කරනවා අම්මා තාත්තා වෙන්න පුළුවන් පහාමුදුරු වෙන්න පුළුවන් එහෙම එකක් නැහැ බුදුහාමුදුරුවන්ට වෛර කරන මිනිස්සු ඉන්නවා උන්වහන්සේගෙන් කිසිම කාටවත් කරදර යන්නේ නැහැ පිහිටක් මිස නමුත් වෛර ඇත්ත උඹ ඉස්සර එහෙම තමයි හිටියේ උඹට ඉස්සර හරියට කේන්ති ගියා මං දන්නවා ඒක හරි මොකද මේ උඹේ ඇඟ පුරාම පස් තියෙන්නේ පස් ඇයි නුඹට මතක නැද්ද ඔබ එදා හොඳට හිස සෝදලා නාලා ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියේ ස්වාමියාටත් හරියට ඔබ ගැන ආදරයක් ඇතිවලා හිටියා එදා එතකොට මට ඒකට ඉරිසියා හිතිලා මම නුඹට වඩා හොඳට ඇඳගෙන හිටියා නමුත් මම බලාගෙන ඉඳද්දි ස්වාමියා උඹත් එක්ක විතරයි කතා බහ කළේ මට ඉරිසියාව ඇති වුණා මට ක්‍රෝධය ඇති වුණා මට උහුලා ගන්න බැරි වුණා මතකද එදා ඔයාට මම පස් අරගෙන පස් වලින් ගැහුවා හරි 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 උඹ ගැහුවා තමයි ආ එතකොට දැන් මොකද උඹේ මේ ඇඟ කහ කහ ඉන්නේ එහෙමනම් මතකද දවසක් අපි දෙන්න බෙහෙත් ගේන්න වනාන්තරයට ගියා බෙහෙත් ගේන්න වනාන්තරයට ගියාට පස්සේ ඔයා බෙහෙත් ටික හොයාගෙන ආවා මම බෙහෙත් අරගෙන ආවේ නෑ මම අරගෙන ආවේ කහඹිලිය ගෙඩි අතුයි නමුත් ඔයා ඒක දැනගෙන හිටියේ නෑ මම ඔයා නිඳන ඇඳේ කහඹිලිය අතුල්ලලා ගෙඩි විසුරුවලා හැරියා මතකද ඔයා ඒකේ වේදනාවට ඒව ගෑවිලා කහ කහ හිටියා මට මතකයි එහෙනම් තමුන්ටත් ඒකයි මේ වෙලා තියෙන්නේ කහඹිලිය අතුරවපු නිසායි නුඹට මේ විපාක උනේ නේද කියලා ඇහුවා මොකද්ද මේ විපාකේ මේ ඇඳුම් නැහැ
ඇඳුම් නැතුව ඉන්නෝ දැන් සීතලෙන් අවුවෙන් වැස්සෙන් පින්නේ හැමදේම පීඩාවෙන් බලන්න මේ හැම එකකටම විපාකයක් තියෙනවා එදා යාළුවෙකුගේ ගෙදර උත්සවයක් තිබුණා හැමෝටම ආරාධනා කළා හැබැයි මට ආරාධනා කළේ නැහැ එතකොට එහෙමනම් පේනවා එයාගේ නපුරුකම ඒ වෙනකොටත් හොඳට කට්ටියට වටේටම තේරිලා මිනිස්සුන්ට පීඩාවක් හැටියට තිබිලා තියෙනවා එදා ඒ තරහට මට ඉවස ගන්න බැරුව මම උඹ ඇඳගෙන යන්න හිටපු ඇඳුම හොරකම් කළා සාමාන්‍ය මඟුල් ගෙදරක යන්න කලින් ඇඳුම් ලෑස්ති කරලා තියෙනවනේ එහෙම ගමනක් යන්න ඉස්සෙල්ලා ඒවා සූදානම් කළා ඒ වගේ තියෙන්න ඇති ඒ කාලේ මං ඒවා හොරකම් කළා හැංගුවා ඒ නිසායි මම මේ නග්න වෙලා ඉන්නේ මේ නිර්වස්ත්‍ර වින් ඒකයි හරි 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 මගේ ඇඳුම් හොරකම් කළා තමයි මට මතකයි එතකොට උඹේ මේ ඇඟ පුරාම මල ගඳ ඒ කියන්නේ අර මිනිසු පිට කරන මල ඒ ගඳ මොකද මුළු ඇඟේම අසූචි ගඳයි මොකක්ද ඒකට හේතුව නුඹේ සුවඳ විලවුන් වර්ග නුඹ පළඳින මල් මාලා හැම දෙයක්ම මම අරන් ගිහිලා අසූචි වලේ දැම්මා බලන්න මේ කරන දේවල් නපුරුකමට ඉරිසියාවට කරන කුඩු කේඩු කම් මෙව්වා අර ගමේ කියන්නේ කුඩු කේඩු වැඩ ඔබ මොකද මෙච්චරම දුකටපත් වෙලා ඉන්නේ අපි දෙන්නටම එක සමාන සැප සම්පත් තිබුණා නමුත් මම දානි දීපු කෙනෙක් නෙමෙයි බලන්න ඔබට නිවැරදුනි ඔබ හැමතිස්සෙම හිතුවේ මං ඔබේ තරහකාරී කියලා එහෙම හිත හිතා ඔබ මට ඊර්ෂ්‍යා කළා මට කරදර කළා බලන්න ඔබ මේ රැස් කරන දේවල් දැන් බලන්න ඔබ පළඳපු ආභරණ ඔබේ ඇඳුම් පළඳුම් ඔබේ වස්ත්‍ර දැන් කවුද මේව පරිහරණය කරන්නේ මේවා ස්ථිර දේවල් නෙමෙයි කියලා දැන් තේරෙනවා නේද කිව්වා. බුහත කියලා 38 පුතෙක් හිටියා. ඊට පස්සේ 30 කියනවා බුතගේ තාත්තා එනවා තව පොඩ්ඩකින්. ඒ කියන්නේ මේ දෙන්නගේම ස්වාමියා. ඒ නිසා උඹට කැමති මොනවා හරි දෙයක් තියෙනවා නම් ඉල්ලපන් මම ඒක දෙන්න. බලන්ට අච්චර තමන්ට හිරිහැර කරදර කරපු කෙනා දැන් පෙරේත ලෝක ඉපදිලා ඒත් මේ 38 තරහක් නැහැ හිතේ. එතකොට මෙයා කියනවා අනේ මට දැන් මෙතන ඉන්න බෑ. එයාට මාව දකින්න ලැබෙන්න එපා. මොකද දැන් මෙයාට ලැජ්ජයි අර කරපුවාට. එහෙමනම් මම මොකද්ද උඹට කරන්න ඕන උදව්ව? බලන්න මේ 30 කියන කාන්තාව කොච්චර උතුම් කෙනෙක්ද. ඒ වෙලාවේ අහනවා මම මොකද්ද කරන්න ඕන උදව්ව කියලා. වෙන කෙනෙක් නම් කියන්නේ හොඳ වැඩේ උඹට කියලා. යසයි උඹට කියලා කියයි. නමුත් බලන්න මෙයා මම මොකද්ද කරන්න ඕන උපකාරය කියලා අහනවා. අනේ අෂ්ටාර්ය පුද්ගල භික්ෂු සංඝයා සිහිවෙන්ට සාමින් වහන්සේලා 8 නමක් වඩම්මවලා සංඝයා උදෙසා දානයක් පූජා කළා. අනේ මට මේ පින දෙන්න කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේලා 8 නමක් වැඩම කරවලා දානයක් පූජා කළ පින් අනුමෝදන් කරනවා. බලන්ට විපාක පින් දීපු ගමන් ඇඟේ තිබුණ දුක්ඛිත ස්වභාවයේ එහෙම අතුරු දහන් වෙනවා අතුරු දහන් වෙලා දිව්‍ය සලුපිලි ආවරණ වලින් සැරසිලා වස්ත්‍රාභරණෙන් දිලිහි 36 ඉස්සරහට ඇවිල්ලා පෙනී හිටිනකොට 36 අහනවා පින්වත් දෙව්දුව මනහර ශරීර වරණෙන් යුතුව දස දිසා බබළුවාගෙන ඉන්න ඔබ කවුද මොකද්ද ඔබ කරපු පින්කම තිස්සා මම මත්තා මම පෙරේතියක් වෙලා හිටියේ මං පව් කරලා පෙරේත ලෝකෙ ගියේ ඔබ ඊටාම කරුණාවෙන් මසුරු මල දුරු කළා ධර්මයේ හැසිරිලා නිකෙලෙස් උතුමන්ට දන් දීලා ඒ පින මට අනුමෝදන් කරපු නිසා මම මේ දිව්‍ය ස්වභාවයට පත් වුණා එතකොට එයා පෙරේත ලෝකේ නුචුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිලා එතකොට ඒකට හේතු උනේ දානේ බලන්න මේවා කොයිතරම් මහත්ඵල මහානිසංසදායක දේවල්ද හැබැයි අපි මේක අවබෝධ කරගන්න ඕන තව සිදුවීමක් තියෙනවා මේක හරි අපූර්ව එකක් ඒ තමයි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ එයාට යම්කිසි ප්‍රේතාත්මයක් ලැබිලා තියෙනවා උග්ගසක් විමානයක් වෙලා හැබැයි මෙයා පිපාසයෙන් ඉන්නවා නමුත් මේවා කන්න බෑ කෑමට ගන්න හදනකොටම මේ උග්ගස් පැටලිලා මෙයාගේ අතපය ඔක්කොම කැපිලා යනවා. කන්න බෑ. ඊට පස්සේ මෙයා වෙහෙසටපත් වෙලා පොළව රත් වෙනකොට
දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ රත් වුණ පොළවේ පෙරලි පෙරලි අඬනවා. ඉතින් එයා රහතන් වහන්සේ නමක් ඉස්සරහා කියනවා, අනේ ස්වාමීනි මට මේ මොකද උනේ? මම මේ බඩගින්නේ කලන්තේ හැදිලා ඉන්නේ, බලන්න මේ උග්ගස් තියෙනවා, මට එක උග්ගහක්වත් කන්න විදිහක් නැහැ. මට මේ මොකද උනේ? මෙච්චර හොඳ උක්වණයක් තියෙද්දිත් මට මේ කන්න බැරියයි. එතකොට ඒ ස්වාමින් වහන්සේ කියනවා, ඔබ විසින් මනුස්ස ලෝකේ ඉඳද්දි කරපු පව්කම් නිසායි මේක උනේ. හැබැයි ඔබ පිනකුත් කරලා තියෙනවා. ඔබ දවසක් උක් දණ්ඩක් කකා ගියා. කකා යනකොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා ඔබෙන් උක් දණ්ඩු කෑල්ලක් ඉල්ලුවා. ඔබ කතා නොකරම ඇහුනේ නෑ වගේ ගියා. එයා ආයෙමත් පස්සෙන් ඇවිල්ලා, අනේ පින්වත මට උක් කෑල්ලක් දෙන්න කියලා. අයදලා හිටියා. ඔබ ඔහුට උක් දණ්ඩක් දුන්නා. නමුත් දීලා තියෙන්නේ පිටිපස්සට. ඉඳා ගනින් කියලා පිටිපස්සට අත දාලා විසිකලා. ඒ නිසයි මේක වෙලා තියෙන්නේ. ඔබට මේ උග්ගස් කන්ට ඕන නම් මම ක්‍රමයක් කියන්න. ඔබ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් ගහ ඇදලා ගන්න. ඊට පස්සේ මෙයා ගිහිල්ලා පිටිපස්සෙන් ගහ ඇදලා ගත්තාම කන්න පුළුවන් වුණා. බලන්න ඒ කරපු විදිහටමයි අච්චුව හම්බෙන්නේ, අච්චුවක දාලා ගත්තා වගේ. දැන් අපි හිතාන ඉන්නවා නම් ආ මම මේකෙන් බේරෙන්නම්, මම මෙහෙම කළා කාටවත් පේන්නේ නැහැ කියලා. නෑ, මේක එහෙම පිටින්ම අපි කරන, මම ගිය සැරේ කිව්ව එකයි, අපි කරන සෑම දෙයක්ම මේ විශ්වයේ තැනක ලියවෙලා ෆොටෝකෝපියක් වගේ එකක් එහෙම පිටින්ම තියෙනවා. අපි සමහර විට ඔරිජිනල් එක පිච්චුවා කියලා හිතාගෙන අපි ඒව ඔක්කොම යටපත් කළා දාලා හොඳ මිනිස්සු වගේ ඉන්න බලයි. නමුත් ෆොටෝකෝපියක් තව තැනක තියෙනවා, ඔරිජිනල් එකේම කොපිය තියෙනවා තව තැනක. උවමනා වෙලාවට ඒ සාක්කියනවා. ඒවා අපි කාටවත් නවත්තන්න බෑ. ඒක තමයි විශ්වයේ ස්වභාවය. සබහා ධර්මයේ හැටි. මොකද අපි මේ දැන් මහ ලොක්කෝ විදිහට කල්පනා කළාට මේ සබහා දහම මේ ලෝකේට නිර්මාණය කරපු වස්තුන් අතර එක පොඩි සාධකයක් තමයි මිනිස්සයා කියන්නේ. අපිට ඕන ඕන දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. මෙහි අපි මේ හිතාන හිටියත් අපි ඒ වෙලාවට දහං ගැට දාලා එක එක දේවල් කරගෙන ලොක්කෝ වගේ බේරිලා හිටියට උවමනා වෙලාවට ඒවා වැඩ කරන්න පටන් ගන්නවා. දැන් බලන්න මෙයා එදා පිටිපස්සට දුන්න උග්ගස දැන් ඒ ෆොටෝකෝපිය එහෙම පිටින්ම තියෙනවා. පිටිපස්සට ගිහින් කනවා මිසක සාමාන්‍ය දෙට ඉස්සරහට ගිහින් කන්න බෑ. මොකද සෙල්ලම් වැඩක් නෙමෙයි මේ වැඩි. ඊළඟට තව එකක් තියෙනවා. ගූතකාදක ප්‍රේති. මේ ප්‍රේති ඉපදිලා තියෙන අසූචිවල. මෙයා කරන්නේ අසූචිවලේ වැටෙන අසූචි කකා ඉන්නවා. දවසක් මෙයා මේ අසූචිවලෙන් ගොඩට ආවා. ආපු වෙලාවේ රහතන් වහන්සේ නමක් වුණ ගැහුණා. අසූචි වලින් ගොඩට ආපු මේ ප්‍රේතිය මෙයා බොහොම බැගෑ හඳින් කෙඳිරි ගගා ඉන්න පෙරේතියා. කවුද නුඹ කියලා ඇහුව රහතන් වහන්සේ. අනේ ස්වාමීනි මම මිනිස් ලෝකේ හොඳ ජයට හිටපු කාන්තාවක්. මං එහෙදි පව් කරගත්තා. මං පව් කරගත්ත නිසයි මේ විපතට වැටුනේ. අහෝ තී මේ සිත කය වචනෙන් කරපු පව් මොකද්ද? අනේ ස්වාමීනි මං හරි අමාරුවක වැටුණා. මං පින් කරගන්න කියලා විහාරයක් හැදුවා. විහාරයක් හැදුවට පස්සේ දායකයෝ කෙරේ මසුරු ඊර්ෂ්‍යා කරන සිල්වතුන්ව නින්දාපාස කරන භික්ෂුවක් තමයි මගේ විහාරේ පදිංචියට ආවේ. ඊට පස්සේ භික්ෂුව විසින් මාව සිල්වතුන්ට බනින්න පෙළඹවා ගත්තා. සිල්වතුන්ව නින්දාපාස කරන්න මාව පෙළඹවා ගත්තා. ඉතින් වර්ණනා කරලා කියන්න ඇති, ඔබතුමියනි ඔබතුමියගේ මේ විහාරේ, ඔබතුමියනි මේ වහදලා තියෙන්නේ, ඔබතුමිය මේ මහා පරිත්‍යාගය කරලා තියෙන්නේ, ඔබතුමිය තමයි දානපති දාන සාගරිකා කියලා මොනවද කියන්නේ? මේම කියනකොට අර කාන්තාවට ඔටුන්නක් පළඳ ගත්තා වගේ තියෙන්න ඇති. ඉතින් මෙයා අර හාමුදුරුවන්ගේ කීමට වෙනත් සිල්වත් ගුණවත් භික්ෂූන්ට නින්දාපාස කළා. අනේ ස්වාමිනි මං ඒ භික්ෂුවගේ බස් අහලා සිල්වතුන්ට නින්දාපාස කළා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අහනෝ, එතකොට ප්‍රේතිය නුඹට අනුශාසනා කරපු ඒ කල්යාණ මිත්‍රයාගේ වෙස්යෙන් හිටපු භික්ෂුව කෝදෙන්? ස්වාමිනි දැන් උන්නේ මගේ දාසයා. ඒ පෞකල ශ්‍රමණ ප්‍රේතයාගේ හිස උඩ තමයි මම මේ අසූචි වලේ වාඩි වෙලා ඉන්නේ. දැන් එයා මගේ මෙහෙකරුවා. ස්වාමිනි මිනිසුන්ගේ අසූචි මම කනවා. මම මිනිසුන්ගේ අසූචි කාලා මම මල පහ කරනකොට එයා කන්නේ ඒ මගේ ශරීරයෙන් පිට වෙන අසූචි. ඕන්න වැඩි ඉස්සරින් හාමුදුරුවන්ට උපාසකම්ම පන්සල හදලා දීලා දානිමානෙ ගිහින් දීලා ඒව කකා බිබී හිටිය අනිත් අයට බැන බැන දැන් අන්තිමට උපාසකම්ම කාලවමනේ දාන මේ අසූචිය
හාමුදුරුවෝ කනවා. ඒ විදිහටම ගිහිලා අර අර කාන්තාව දායිකාව වගේ ඒ හැඩරුවට ඉන්නවා. ඒ විදිහට පෙරේත ලෝකේ ශ්‍රමණ පෙරේතයා යට ඉන්නවා. තට්ටේ ඉස බාලා සිවුර පොරවගත්ත විදිහට ඒ පෙනුමෙන් ඉඳගෙන අර උපාසිකාව කරේ තියාගෙන උපාසිකාවගෙන් වැටෙන උපාසිකාව කියලා කියන්නේ මේ අඳුනා ගන්න ලේසි වෙන්න දැන් පෙරේතියක් උපාසිකාවක් නෙමෙයි. අර භික්ෂු ඒ නරක හාමුදුරුවන්ගේ වචනෙට රැවටිලා සිල්වත් ගුණවත් අයට නින්දාපාස කරපු කාන්තාව. ඒ කාන්තාව කරේ තියාගෙන අර හාමුදුරුව එහෙම නැත්නම් ශ්‍රමණ පෙරේතය යට ඉන්නවා. එයා කන්නේ මගේ අසූචි කිව්වා. ඔන්න හිතන්න මේ සංසාරේ හැටි. ඒ විස්තරේ තියෙන්නේ ගෝතකාදක වේදවත්වේ. පින්වත්නි මේ ලෝකේ උපත කරා යන්න තීරණය කරන්නේ කර්මය. ඒ නිසා හොඳ පරිස්සමෙන් අපි කිව්වේ ඒකයි හැම දිනාම චතුරාර්ය සත්‍ය කියන්නේ නැහැ. හැම දිනාම ධර්මයේ කියන්නේ නැහැ. හැම දිනාම නිවන ගැන වර්ණනා කරන්නේ නැහැ. ඒ නිවන් මඟ කියන්නේ අධර්මයේ අනුමෝදන් වෙන්න එපා. අද තියෙන ඕන තරම් එහෙම. අධර්මයේ අධර්මයේ හැටියට හඳුනා ගන්න ඕන. ධර්මයේ ධර්මයේ හැටියට හඳුනා ගන්න ඕන. සමහර වෙලාවට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් අධර්මයේ එන්න පුළුවන්. මොකද මේ ලෝකයේ තුල ඊර්ෂ්‍යාව හරි ප්‍රබලයි. ඉතින් ඒ නිසා මේ හොඳ සිහිනුවණින් කටයුතු කළ යුතු කාලයක්. ඉතින් මේ නිසා ඔබම මේ දේවල් තේරුම් ගන්නට දැන් ඔබ දිව්‍ය ලෝකයේ විස්තරයක් දැනගත්තා, අපාය විස්තර දැනගත්තා. කවුද මේක හදලා දුන්නේ? කවුරුවත් දෙවි කෙනෙක්වත් කවුරුවත් හදපු එකක් නෙමෙයි. තමා විසින් කරන ක්‍රියාවේ ප්‍රතිඵලයේ විසිනුයි මේ දිව්‍ය ලෝකයේ අපාය නිර්මාණය කරන්නේ. එහෙනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕන මේ අනතුරෙන් මිදෙන්න තියෙන හොඳම සහාය, ඒ වගේම එකම උපකාරය, එකම ක්‍රමය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. එතන මෙහා විසඳුමක් තියෙනවා නම් ඒ විසඳුම ලෝක සත්‍යය කෙරෙහි මහා කාරුණික බුදුරජාන් වහන්සේ දේශනා කරන. එහෙම එකක් කියලා නෑ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙන්නේ ගිහි නමෝපකාරෝ තානං නිච්ඡං මාමිස දානතෝ. නිතර සිව්පස ආමිසයෙන් උපකාර කරන ගිහි උදවියට කරෝත ධම්ම දානේන තේසං පච්චූපකාරකං. ප්‍රත්‍යඋපකාරයක් වශයෙන් ධර්ම දානීය දෙන්න කියලා. දැන් ගොඩාක් බලාගෙන ඉන්නේ දායකයෝ හාමුදුරුවන්ගෙන් වෙන උපකාරනේ. සල්ලි ටිකක් එහෙම හදිස්සියට ඉල්ල ගන්න, අතමාරුවක් කර ගන්න, අඩුවට පිරිකරක් එහෙම ගන්න පුළුවන් වේද? පන්සලේ වැඩිපුර තියෙනවා නම් පුටුවක් මේසයක් ගන්න පුළුවන්ද එහෙම කියලා බලන්න. ඒ වාගේ දේවල් නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕන. භික්ෂූන්ගෙන් ගිහි පින්නතුන් බලාපොරොත්තු වෙන්න ඕන මොකද්ද? කරෝත ධම්ම දානේන තේ සම්පච්චූපකාරණං. ධර්ම දානීය. ඒ කියන්නේ කෙලෙහි ගුණයක් විදිහට දැන් ගිහි නූපකාරොන් තානං නිච්ච මාමිස දානතෝ. ගිහිය නිතර සිව්පස්සේ දෙන ගිහියන් උපකාරයක් පිණිස උදව්වක් විදිහට කරන්න තියෙන්නේ කරෝත ධම්ම දානේන තේ සම්පච්චූපකාරකං. කෙලෙහි ගුණ සැලකීමක් විදිහට හරි දානේ මොකද්ද? ධර්ම දානේ දෙන්න ඕන, හරි දේ කියලා දෙන්න ඕන. එතකොට ඒ ධර්ම දානේ දැන් ඔබට ලැබෙනවා. ඔබ පැහැදිලිව ඒක හඳුනා ගන්න ඕන. දැන් බුද්ධ වචනේ තියෙනවනේ. ඒ නිසා ඕනෑම කෙනෙක් කියන එකක් ඔබ බුද්ධ වචනේ ගලපන්න ඕන. බුද්ධ වචනේ ගැළපි යනවා නම් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයයි කියලා ඔබට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක ගැළපෙන්නේ නැත්නම් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය නෙවෙයි කියලා බැහැර කරන්න ඕන. ඒ වගේ කෙනෙක් තර්ක කරලා කියූ පමණින් පිළිගන්න එපා. සමහරු මෙහෙම කියනවා, බුදුරජාන් වහන්සේලා, පසේ බුදුරජාන් වහන්සේලා, රහතන් වහන්සේලා සැපසේ නිවන් පුරේ ඉන්නවලු, බෝසතන් වහන්සේ නමක් ගිහිල්ලා ගේතු ළඟ ඉන්නවලු, එතකොට අර බුදුහරු ඔක්කොම එයාට කතා කරනවලු එන්න එන්න මේ නිවන කරා කියලා. එතකොට එයා කියනවලු නෑ කලබල වෙන්න එපා කියලා. එතකොට මේ කලබල වෙන්න එපා කියලා කියන්නේ බුදුවරුන්ට. මට මෙහෙ සේනාවක් ඉන්නවා, මං ඒ පිරිසත් එක්ක එනවා කියලා. මෙහෙම රස කර කර කිව්වොත් අධර්මයක් ධර්මය නොදන්න අය රැවටෙන්නේ නැද්ද? ඇයි අර ධර්මයේ වචන දාලානේ කියන්නේ? මේ අමු බොරුවක්. මේ කියන්නේ අධර්මයක්. එතකොට ධර්මයේ නොදන්න අය හිතනවා එහෙමනම් මේ බෝසත්වරු කියන්නේ ශ්‍රේෂ්ඨ කොටසක්. ඇයි? ගේට්ටු ළඟ ඉන්නේ පිරිනුවන් පාපු බුදුවරුත් එක්ක කතා බස් කරනවා කියලා. එතකොට අපි කෙරේ අනුකම්පාවේ මේ ඉන්නවා කී කියා? අමු බොරුවක්නේ මේ යන්නේ ඉතින්. මිනිස්සු රැවටෙන. නමුත් ධර්මයේ දන්න කෙනා දන්නවා කිසි දවසක එහෙම යන්න බෑ. කෙනෙකුට යනවා නම් යන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයෙන් මිසක් යන්න වෙන ක්‍රමයක් මාර්ගයක් නෑ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකේ වෙන යන්න මාර්ගයක් නෑ. ඒකෝව මග්ගෝ නත්තඤ්ඤු. එකම මාර්ගයයි. වෙන මාර්ග නෑ. නිවන කරා යන්න තියෙන එකයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්ට උමනා කරන සම්මා දිට්ඨිය සකස් වෙන්නේ ආර්ය සත්‍ය අවබෝධයෙන්. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගෙන අදිටන් කරගන්නට අපි මේ සතර අපායෙන් අත්මිඳී
අපායට යන ස්වභාවයෙන් මේ ජීවිතේ බේරා ගන්නවා කියලා. ඉතින් අපි සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සතර අපා දුක්වලින් නිදහස් මේ භයානක සසර අත්දැකීම් සහිත අකාරුණික අවිධිමත් සසර ගමනින් අත මිදිලා ඒ උතුම් නිවනින් සැනසීම උදා කරගන්න මේ බුද්ධ ශාසනය තුල ඉතාමත් වීරියවන්තව ප්‍රඥාවෙන් විශේෂයෙන් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇතුව ඒ ධර්මානුදරණ ප්‍රතිපත්තිය ඇසිරිලා ඒ උතුම් නිවන කරා යන මාර්ගය සකස් කරගන්න අවශ්‍ය ශක්තිය වාසනාව ගොඩනගා ගන්න. ඒ සඳහා ඔබ අපි හැම දිනාටම මේ ශ්‍රවණය කරපු ධර්මානුශාසනා උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධර්මදේශන අවසානයේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වේ ලබා දෙන පින්වත් පිරිස සිහි කළ පින්පෙත් අනුමෝදන් කරන්ට අද දවසේ සිද්ධ කරන්ට දුන මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරමින් මුළු මහත් ලෝකයකටම බුදුබණ ශ්‍රවණය කරන්ට භාග්‍ය ලබා දෙමින් කටයුතු කළේ අංක 231 එක දුම්රිය මාවත මහරගම පදිංචි අමරදාස පීරිස් දරණියගල මහත්මා අචල අරුණ සාන්ත කියන පුතුන් සාගරිකා දියණිය සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රසික සහ අංජන පුතුන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස ඒ පින්තුන් බලාපොරොත්තු වෙන ජූනි මාස 9 වන දිනට මිය පරලව ගොස් වසර දෙකක් සම්පූර්ණ වන චන්ද්‍රා දිසානායක දරණියගල ස්වාමි දියණියට මෑණියන්ට පරලොවසෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට ඒ වගේම සුජීවත් වෙන අමරදාස පීරිස් දරණියගල පියතුමන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්ට ඒ වගේම නන් සඳහන් කළ දූ දරුවන්ගේ රැකියා ව්‍යාපාර කටයුතු වැඩි දියුණු වෙන්න ඒ අයට නිදුක් නිරෝගී සුවය ලබන්ට තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්නට කල්පනා කරනවා. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට ඒ අයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන්ට පවුලේ සියලුම ඥාතීන්ට හිතවතුන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලබන්ට තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ හැටියට අපටත් net fm කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවයත් ධර්මාවබෝධයත් ප්‍රාර්ථනා කරනවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු ජනතාවට සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්ට ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත් ධර්මාවබෝධයත් ප්‍රාර්ථනා කරන්ට කල්පනා කරනවා. එහෙමනම් අංක 231 එක දුම්රිය මාවත මහරගම පදිංචි ඒ අමරදාස පීරිස් මහත්මා ප්‍රධාන ඒ දරුවන් විසින් සිද්ධ කරන්ට දුන මේ උදාරතර ධර්ම දානමය පුණ්‍ය කර්මෙන් උපදවා ගත්ත ආනිසංස දෙවියන්ට ලැබේවා දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවේසුරු දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා ඒ පින්නතුන් බලාපොරොත්තුන තමන්ගේ නමින් මිය පරලව යන්ට දුන චන්ද්‍රා දිසානායක මෞතුමිය ස්වාමි දියණිය ප්‍රධානී සීලු ඥාතීන්ට පරලෝ වශයෙන් මේ පින් ලැබේවා ඒ ඇගේ සසර ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා පින්කමේ දායකත්වයේ දරන අමරදාස පීරිස් දරණියගල මහත්මා ඇතුළු ඒ නම් සඳහන් කළ දූ දරුවන් සහිත පින්කමට සම්බන්ධ වන පින්වත් සෑම සිරු දෙනාටත් රට ලෝකේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දෙනාටත් මෙලව ජීවිතේ නිදුක් නිරෝගී සුවයත් ධර්මාවබෝධයත් සැලසේවා පරලව ජීවිතත් සුවපත් වේවා ධර්මාවබෝධයේ සැලසේවා සංසාර දුකින් අත මිදී ඒ උතුම් මමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව අපටත් උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා.